මට තියෙන පුදුමේ තමයි මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කාදිනල්තුමා ඇතුළු මේ කතෝලික පල්ලියට හැදිච්ච රුදාව 2012 ඉඳලා අපි මේවා හෙළිදරව් කරද්දී නොවලහා හෙළිදරව් කරද්දී අනේ අපේ එදත් ඔය පල්ලි ඉස්සරහට එකතු වෙලා උද්ඝෝෂණ කළා නම් එදත් අද ඔය එල්ල කරන බලපෑම එදා එල්ල කරා නම් පාස්කු ප්‍රහාරයක් නොවෙන්න තිබ්බා එදා ඔය කාදිනල්ම මම මේ දොර යම් ගරුත්වයක් තියෙන එක වෙනම කතාවක් එදා උන්නහෙල කතා කළේ ජාතික සමගිය ආගමික සංහිඳියාව මානව හිමිකම් එදා ඇඟිලි දික් කළේ අපිට මතක තියාගත යුතුයි බෞද්ධ රටක් ගැන එතුමාලා කතා කරනෝ බෞද්ධ සංස්කෘතියක් ගැන කතා කරනෝ හැබැයි මේ සංස්කෘතිය ගොඩනැගෙන්න පදනම බෞද්ධ දර්ශනයයි ඒ බෞද්ධ දර්ශනය අමතක කළා සංස්කෘතිය අරකයි මේක කතා කරලා වැඩක් නැහැ ඒ නිසා මම කරුණා කළා කියනවා රටේ මිනිස්සු ඔය කාදිනල පාරට බස්සනවා වගේ නේ අපි පටන් ගත්තොත් මේක රට කරවන්න හම්බෙන්නේ නැහැ කාටවත් ඉතල මේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන දැන් ගෝඨාභය ජනාධිපතිතුමාගේ අතර මේ වார்த்தාව ලැබිලා තියෙනවා හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමා පත් කරපු කොමිසමක් නෙමෙයි නෙමේ මේ කොමිෂන් එක පත් කරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මං හිතන්නේ මේ කොමිසම නිසා වඩාම විහිසට පත් වෙච්ච භික්ෂුව මම එකම දවසක මට ප්‍රශ්නයක් ඇති වුණා මං එදා වාද කළා ඒ සමාජිකයන් එක්කලා සමාජික මේක හිටපු සභාපතිත් එක්ක මගේ නිගමනය උනේ මොකද්ද ආගමික ප්‍රශ්නයකට දේශපාලනික උත්තර හොයන්න එපා ඊට හේතුව සහරාන්ට හෝ ඔය මරාගෙන මැරුණු කාටවත් නායකයෝ නැහැ එකම නායකයයි ඒ දෙවියෝ ඕන් විශ්වාස කරනවා ඔවුන්ගේ ඔය ජමාත ඉස්ලාම් මතවාද එකතැනක කියලා තියෙනවා මේ ජිහාදයේ යම් දවසක ක්‍රියාත්මක කරන්න එය සමස්ත මුස්ලිම්වරු වෙනුවෙන් එක්කෙනෙක් දෙන්නෙක් හෝ යෙදීමත් සෑහේ කියලා ඒතර අපි මේ මූලය බැලුවා ඒ හේතුව නොනසා දැන් මේ බයිල කියලා වැඩක් නැහැ. දැන් අපි ඉවසීමෙන් දැන් වார்த்தාවක් ඇවිල්ලා තියෙනවා. නිර්දේශ ටික ඇවිල්ලා තියෙනවා. අපි කරුණා කළා කියන ආණ්ඩුවට. අපි ජනාධිපතිවරයාගේ ලේකම්තුමාට යවලා තියෙනවා වහාම ඒ ඔය කාදිනල්ට කලින් හැමෝටම කලින් ඒ වார்த்தාව අපිට දෙන්න. මේ නිර්දේශ දෙන්න. ඊට හේතුව අපි මේ අරගලයක කලේ මතවාදීව මේ අරගලයක කලේ කෑ ගහලා වේදනාවෙන්. මහල්ලටද අපේ සංවරය බිඳෙන්නේ නැති. වාචික සංවරය බිඳෙන්නේ නැති මානසික සංවරය බිඳෙන්නේ නැති ඇයි අපිට මේ මහපොළ යමින් තියෙන යථාර්ථය අපි දැක්කා දා කාදිනල නිහඬයි කවුරුත් කතා කළේ නැහැ එහෙනම් ඉස්සර වෙලාම මේ වார்த்தාව ලැබෙන්න ඕන අපේ අතට ඔය පාර්ලිමේන්තු වෙන දීසි පාට නෙමෙයි ඒගොල්ලන් මං අහනවා ඔය පක්ෂ විපක්ෂ දෙකේ කවුරුත් අපි මේව හඬගා කියද්දි අපි ජනාධිපතිවරයා හමු වුණා එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමු වුණා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා මේ ප්‍රශ්න කතා කරන්න අපි මේ ප්‍රශ්නාවලිය ඉදිරිපත් කළා ඒක නිසා මේ කොමිසමේ නිර්දේශ පිළිබඳ අපි ඉතාම අවදියෙන් ඉන්නවා මේ දේශපාලන දේශපාලනඥයන්ට විතරක් මං හිතන්නේ දෙස්දවල් තැබීම පළක් නැහැ මේක ආගමික නායකත්වයේ විශාල වගකීමක් තියෙනවා මොකද සංස්කෘතික ආක්‍රමණය කියන එක දැනෙන්න ඕන භික්ෂුන් වහන්සේලාට ඒ වගේම කතෝලික ඒ සභාවල ඉන්න ඒ නායකයන්ට මේවා නිදහසේ වැඩෙන්න දීලා දැන් මේ සහරාන්ගේක විතරක් නෙවෙයිනේ සමහර අර ක්‍රිස්තියානි යාඥාවල බෙහෙත් නොදී මැරෙනවා කතා කරනෝද සභාවල ලොකෝ කවුරුවා මේක උස්සන්න වෙනකොට නිවේදනයක් නිකුත් කරනවා නිවේදනයක් නිකුත් කිරීම පමණින් මේක කරන්න පුළුවන්ද ඒ දින එනිසා කාදිනල්තුමාට අපි කියනවා කරුණා කළා කාදිනල්තුමාත් අපේ වගකීම යුතු අපේ හාමුදුරුවරුත් අපි ඔක්කොම ආගමික කණ්ඩායමක් විදිහට එකතැනකට රැස්වලා මේක සාකච්ඡා කළ යුතුයි මේක මේ කලබලේ මොකද්ද අර කලබල වුණාම කොරහෙත් අත දාගන්න බෑ කියනවනේ දැන් වார்த்தාව ඇවිල්ලා තියෙනවා කලබල නොවී ඉන්න කවුරු අපි මේක නිර්දේශ පිටු 500 ගානක නිර්දේශයක් මට ආරංචි විතර පොත් 57ක් තියෙනවා පිටු ලක්ෂයක් වார்த்தාව පිරුලක්ෂක එකක් කියවන්න පුළුවන්ද මේ දවසින් දෙකින් මුන්ට මේ පිස්සු හැදිලා ඒකින්ද කරුණා කළා නිකන් නරි නාටක නටන්න නැතුව අපි හරිම පුජ්‍යලයෝ කවුද මේ සියල්ල හෙළිදරව් කරලා තියෙන්නේ අපි ඒකට ඉඩක් අරගෙන ඒ සංවාදයේ ගොඩනගනවා වෙනුවට වார்த்தාව දෙන්න අරකයි මේකයි ජාත්‍යන්තර අධිකරණයට යන්නයි ඒතර කාදිනතුමාට අමතක කළා තියෙනවා මේ 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 ප්‍රභාකරන් වගේ ත්‍රස්ත කල්ලියක් විනාශ කරපු හමුදාව බුද්ධයන්සයා කියන රටක් මේ ඉස්ලාම් මතවාදී නැමැති මේ මේ මේක මේ මේ ඉවරයක් කරන්න බැරි කමන්නේ හැබැයි මේක ලේසි නෑ මොකද මේක ආගමික ප්‍රශ්නයක් ඒක තේරුම් ගන්න ඕන ආගමික කියන කාරණාව සෙන්සිටිව් හරිම සංවේදී ඒ ඒ ඒ අනතුරු ඇත්ත වශයෙන් මුස්ලිම් සහෝදරන්ටත් දැනලා තියෙනවා ඒගොල්ලෝ කියනවා මේක විනාශයක් කියලා මොකද ඉස්සෙල්ලම මේ මුස්ලිම් මතවාදී පටන් ගන්නේ තමගේ ගෙදරින් තාත්තයි පුතයි ගහ ගන්නවා ඊළඟට ගමේ ගමේ ගහ ගන්නවා ඊළඟට පල්ලි පල්ලි ගහ ගන්නවා ඒ සිද්ධි ගණනාවක් අපි වාර්තා කරලා තියෙනවා බේරුවල දුරංගස්ලන්දේ වැලිගම ගාල්ලේ සිද්ධි ගණනාවක් ඒවා යුඑන් එකකටත් යවලා තියෙනවා වார்த்தාවක් විදියට. ඉතින් ඒක නිසා මේ 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 වார்த்தාව ගැන වඩා වැඩි අධ්‍යයනයක් අපි කරන්න ඕන. ඒ වார்த்தාව මන්ත්‍රීවරුන්ගේ අතර පත්විය යුතුයි. ඒ අපටත් ලැබිය යුතුයි. මොකද දැන් කාදිනල්තුමාට තියෙන කැක්කුමට වඩා කැක්කුමක් අපිට තිබ්බා. මේක වෙන බව අපි දැනන් හිටියා. ඒ නිසා ඉස්සෙල්ලා මේ වார்த்தාව ගැන පිළිගන්නවා අපිට. අපේ නිර්දේ විවේචනයට ලක්ුණේ හිරේගියේ බුද්ධියස දුර්වල කරන්න එපා. මේකෙන් වෙන විනාශය ගැන අපි කිව්වා නැගෙනහිර බුද්ධියස දුර්වල කරන්න එපා කියලා ඒ ආණ්ඩුවට. ඒ කතා කරපු පරතර මාව අවුරුදු
दहना में करे हिरे दम ये वन नहीं देखा पकड़ी अपना तिबुना ने बोमा पिपुर वाट पासे वीरे वाके क्या गहन भी हमें कलेने अपने डर दूर पे ना अपने हेतु पलवादी न्याय में प्रासद से बला नहीं सा वेन्न तीन ने विनाश एक ना पिकी हुआ सहराल हेतु में की बुपुरान ने पुलवा में का नवता ने पुलवा मगुला नहीं में का पाल नहीं वितराय कराने पुलवा में आइडियोलॉजी का पराजय कराने तो खबदा का इस्लाम मंत्रवादी पराधान ने बे मुको में का मेरा वितरा तीन प्रश्न नहीं इंडिया मुजाहिदीन ने बुपुरानो पाकिस्तान ने बुपुरानो अफगानिस्तान ने बुपुरानो इराक ने बुपुरानो अमेरिका ने बुपुरानो ऑस्ट्रेलिया ने बुपुरानो नवसीलांति पिपुरुवा बेल्जियम पिपुरुवा फ्रांस पिपुरनवा रूसियावे तहनंकला परिवर्तन कत्करण दिपा कियला चीने अदहस आव विदराय मुलु पल्लियम गिहिला गिनिबत कला देम्मा मेच्चर आदर्श तीद्दी मे अपे रटे नायकयो पिस्सु नटनवा एनिसा कार्डिनल तुमत वगकीमेन वड करन्न ओन सिद्धि वेन्न कलिन अपे किव्वा दिगिन दिगटम एवा खणिन कोणिनवत अहुवेने तुमत एक पौज्जलिक प्रश्नयक अपट नै हबै या पेनीने कार्डिनल हडियटने एक हिंदा निकं माध्यवल संदर्शन दान नतुव करुणाकर रश्वीमत तियला अपे वगकीवतु हामदुरुंडत मेक एक्कना मे बिशप हाउसर गनला नेमेई तनकडे एन्न कथा करन अदिनल मेरे रज्जुरु नेमेई मेरिच्च मिनिस्सु गन अपटत कंपनियक तियेनवा अतर देमल मिनिस्सु तिडिया බෞද්ධෝත්තිරියා කන්වර්ට් වෙච්ච මේ ඔක්කොම මිනිස්සු අපිට තියෙන මනුෂ්‍යත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් අපිට නැහැ කතෝලික බෞද්ධ ක්‍රිස්තියානි මොන මගුලක්වත් අපේ ප්‍රජාව කිය. ඒක නිසා අපිට විශ්වාසයක් තියෙනවා රටේ ජනාධිපති. ඒ කියන්නේ පායි. ඒක කියන්න ඕන. පී උන්නහේව ඔය පුටුවේ වාඩි කරන්නේ විශාල මතවාදයක් ගෙනිච්චා. ඇයි ඒ? පැවතුණු නායකත්වයන් තුළ ඒ ඍජු පෞරුෂ නායකත්වයන් නොදැක්ක නිසා. අපි හිතුවා ඉස්ලාම් මතවාදය පරාජය කරන්න නම් එල්ටීටී පරාජය කරපු අධ්‍යක්ෂීම් සහිත මේ නායකත්වයේ සහිත පිරිවර ඉන්න ඕන කියලා. අදේගොල්ලෝ මෙතන ඉන්නවා. ඒ නිසා මේගොල්ලොත් එක්ක සාකච්ඡා කළා. නිකන් මේ ජාත්‍යන්තර මානවයන්ට අතපොවල නිකන් ඔය ඇමිනිස්ට් වගේ ඉන්ටර්නැෂනල් අපි දන්නවනේ මානව හිමිකම් කියන්නේ මොනවද කියලා. ඔය මානව හිමිකම් සංවිධාන කවුරුවක් කතා කරන්නේ නැන්නේ බෞද්ධයෝ මෙහි බිලිබා ගැනීම ගැන. ආපහු මේ කොහෙවත් යන නයි රෙද්දස්ස දාගෙන කනෝ කනෝ කියන්නේ මේගොල්ලන්ට ඕන. අපි දන්නවද එල්ටීටී පරාජය කිරීමේදීත් කොහෙද කතෝලික පල්ලි හිටියේ කියලා. මේගොල්ලන්ට මේ ඔක්කොම අමතක වෙලා. ඒක නිසා ගෝඨාභය ජනාධිපතිතුමා ගැන අපිට විශ්වාසයක් තියෙනවා. අපි කෙලින් කියනවාද? ඉතින් උන්නහැට මේක කරන්න දෙන්න. පොඩි කාලයක් දෙන්න. වාර්තාව එනකන් කියනවා ප්‍රමාදයි ප්‍රමාදයි කියලා. ආවහම පොඩ්ඩක් ඉන්න බෑ මේක. මේක පිටු කොච්චර තියෙනවද? පරිච්ඡේද කොච්චර තියෙනවද? නිර්දේශ දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. අපිත් කියනවා බය නැතුව මේ මේක සමහර දේවල් තියෙනවා කැකිලි දීන්දු. ඒක නත් අපි බලන්න ඕන. මොකද මේ ඒ හය දෙනා මේ 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 ඔයගේ සමාජික රහත් වෙච්ච අය බුදු වෙච්ච අය. ඒ නිසා කොයි එකද හරි කොයි එකද වැරදි මේක ගලපගෙන යම් කිසි කාලයක් හුස්ම අරගෙන දැමකෝ මේ වார்த்தාවට විතරද අටපාස් නැති කට්ටිය ගැන කතා කරන්නේ නෑ. වැඩි හරියක් අටපාස් නැති අය තමයි. හැබැයි අටපාස් නැතුණු උන් බුද්ධිමත්. ඒක තේරුම් ගන්න ඕන. ඡන්ද දෙනකොට කවුරක් අබලන්නේ නෑනේ මේ 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 ඕ ලෙවල් හරි ඒ ලෙවල් හරි සහතික. විශ්ව මේ මේ මහ පොළොවේ ප්‍රායෝගික මිනිස්සු. ඒක නිසා මේ කාදිනල් මතක තියා ගන්න ඕනේ. ආ බෞද්ධයන්ගේවත් අපි කාගවන් නායකය නෙමෙයි. එයා අයගේ තරම දැනගෙන වැට් ටික කරන්න ඕනේ මේ වෙලාවේ. මේක මේක මේ ප්‍රශ්නේ වෙනමාණයකට ගෙනියන්න නැතුව. මේ නිර්දේශ අවිල්ල තියෙනවා. ඒ නිර්දේශ ටික හරියට බලලා අපි ආයි කවුරුවත් කාදිනල් දඟලන්න ඕනේ නෑ. අපි සතුව මේ ඉස්ලාම් මන්තවාදයේ සම්බන්ධයෙන් මතක තියා ගන්න ඕනේ මේ රටේ ජනතාවත් විශේෂයෙන් පාලකයොත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා. එයාය මහ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙමින්, පඩිනඩි ලැබමින්, වාහන වරප්‍රසාද අරකද මේකද සියල්ල ලැබමින් නොකල රාජකාරියක් අපි නිස්සරණ අධ්‍යාසයෙන් කළේ බණ කිය කිය සල්ලි හොයාගෙන. ගමක් ගමක් ගානේ ඇවිදලා. ඒවට වටිනාකමක් හම්බෙන්නේ නැද්ද? කාදිනලට කික්කුමක් අපිට නැද්ද මේ රට ගැන? ඒ නිසා තමයි අපි තහදුක් විඳගෙන, නිඳා විඳගෙන, අපහාස විඳගෙන, හිරගෙවල ලැග ලැග මෙහෙම අනතුරක් වෙනවා අනාගතේ මේ අනතුරෙන් මේක බේර ගන්න කියලා සාකච්ඡා කෙරුවා. එදත් පක්ෂවලට බෙදලා කට්ටිය ගහගත්තා. ගැහුවා අපිට. ඔය ආගමික නායකය කියන මහය වුණත් ගැහුවා. ඒ නිසා මේක අපි ලේසියෙන් අපි තතරින්නේ නැහැ. බලමු. හැබැයි මේ ගැන සංවාදයක් ඇති වෙන්න ඕන. පාටල්ලල දැන් දැන් මට වෙච්ච දේ මම දන්නවනේ. මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ අධිකරණ අපහාස කිරීමේ අදහස. ඕමාගම අධිකරණේදී මම නඩුකාරතුමාගෙන් අවසර ඉල්ලලා කතා කළේ. හතර වතාවක් වා ස්වාමීනි සමා වෙන්න කියලා. හැබැයි දඬුවම එනකොට මෙන්න අපහාස කළා. ඒ කලබලෙන් ගත්ත තීන්දුව. එකපාරක මාව 6 මාසයකට හිරේ දැම්ම ඔය සංදියක් වැඩි කොටගේ නඩුවට. මම දවස් 5කට කලින් දන්නවා තීන්දුව මාස 6කට මාව හිරගත කරනවා කියලා. එදා ඒ ආණ්ඩුව වැඩ කළේ එහෙමයි. එතකොට මේ ඉස්ලාම් ප්‍රශ්නේදී මේක ලේසි නෑ. වලක ලිඳක පොකුණක වතුර බඳුනක උනා දිය කැලතුනහම පතුල පේන්නේ නෑ වගේ ප්‍රශ්නයක් දැස අපි निराවුල්ව නොබැලුවොත් ප්‍රශ්න අවුල් වෙන්න පුළුවන්. වැරදි පුජ්‍යල එළියින් දැද්දී නිවැරදි පුජ්‍යල අතුරට දාන්න පුළුවන්. ඒ නිසා මේක හරියටම ටකේටම ගහන්න ඕන. එහෙම ගහන්න පුළුවන් මිනිහේ පුටුවේ ඉන්නවා. තා කාදිනල් කලබල නැතුව ඉන්න අපි මේක කරන්න. ඉතින් කියන්න තියෙන්නේ එච්චරයි. කලබල නොවි මේ රදගුරුල කලබල වෙන්න ඕනේ. ඔය කාට කාටත් වඩා කැක්කුමක් අපිට තියෙන ඉස්ලාම් මතවාදයේ සම්බන්ධයෙන්. මොකද විශාල ප්‍රාමාණික කියවීමක් අපිට තියෙන නිසා හැම සංවිධානයකටම අදාළ සියලුවත් පොත් අපි ළඟ තියෙනවා. ඒ අයිඩියොලොජි එක අපි ළඟ තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ වහාබි මූවමන්ට් එක සියල්ලටම වඩා ස්ට්‍රොง බලවත්. ඒගොල්ලෝ ස්ථානගත වෙලා ඉන්නේ මේ සමාජ දේහය ඇතුලේ. මේක පිළිකාවක් වගේ වර්ධනය වෙනවා. අපි හැමදාම කියපු දෙයක් තමයි මේ වහාබ්වාදයේ නැමැති අන්තවාදී ම්ලේච්ඡ ඉගැන්වීම් සහිත ඒ මතවාදය පිලිකාවක් වගේ පිලිකාවක් වැළඳුනහම විකල්ප දෙකයි අපිට තියෙන්නේ පිලිකාවක් තියනවා කියලා හඳුනා ගන්න ඕන වෛද්‍යවරණ නිගමනය කරනවා මේ පිලිකාව සුව කරන්න පුළුවන්ද බැරිද
නැත්තම් පාලනය කරන්න පුළුවන් ද බැරිද කියන. සමහර කෙනෙක් නොදැනීම පිළිකාව මුළු දේහය පුරාම ශරීරයේ පුරාම දුවල තිබ්බොත් හොඳ කරන්න බෑ. කියන උන හරි කාලා බීලා පිරිත් ටිකක් අහලා බල ටිකක් අහලා හිත හදාගන්න මේක කරන්න දෙයක් නෑ කියලා. හැබැයි ඊට කලින් අවස්ථාවේ දැනගත්තොත් ඔව් පිළිකාවක් තියෙනවා. මෙන්න මෙච්චරකට පැතිරලා තියෙනවා. මේක පැතිරෙන්න නොදී මේක පාලනය කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ප්‍රතිකර්ම කරන්න කියලා. අපේ රට තියෙන එවැනි තැනක මේක ඉවර කරන්න බෑ. මේක ඉවර කරන්න නම් අර ඉස්ලාමීය අන්තවාදී ඉගැන්වීම් යම් තාක්කල් තියනවාද ඒ තාක්කල් අපි මේක හැට විඳින නියමිතයි. මොකද මේක ආගම ආගමික මූලධර්මයකින් එන්නේ. එහෙනම් මේ ආගමික මූලධර්ම මත සන්නද්ධ වෙච්ච කල්ලි පාලනය කරන්න, ඒ අයව નિરાයුද කරන්න, ඒගොල්ලන්ව පුනරුත්ථාපනය කරන වැඩසටහනකට යමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් වෙච්ච ඒ සියලු දෙනාට කවුරු හරි දේශපාලනික අනුබල දුන්නා නම් කවුද? ඒ වගේම මූල්‍ය වශයෙන් කවුද අනුබල දීලා තියෙන්නේ? ජාත්‍යන්තර වශයෙන් කවුද මේ සම්බන්ධීකරණයන් කළා තියෙන්නේ? ඒ අයව හිරගට යවන්න. ඒක නොකර මේ අනුතර පෙන්වලා දීපු අපිව දඩයන් කරන්න එනවා නම් ජාතියට මෙන්න මේ ඉරණම තමයි වෙන්නේ. මේ පහ ඉරණම. ඒකයි මේක අපි තේමාව කොට ගන්න. මම හිතනවා දැන් අරුණාකල්ල කාදිනලුත් නවතින්න අනිත් අරිත් කට්ටියත් පොඩ්ඩක් නවතින්න නැවතිලා අපි අර මිගෙට්ටුවත් එහාමුදුරලා කලාව වගේ ප්‍රබුද්ධ සාකච්ඡාවකට මේ සමාජය විවර කරගමු. අරයට මෙයාට ඇඟිලි දික් කරන්නේ නැතුව මේ ජාත්‍යන්තර ණය ගනලා මේක ඇසදා ගන්න නැතුව මේක ඇතුළෙම මේ අන්තවාදීන් ටික තලා දාන වැඩපිළිවෙලට අපි යන් එක කරන්න පුළුවන්. එතෙන්ට නිහතමානී වෙන්නේ නැතුව කේකාගේ හයිය පැනලා හරියන්නේ නැහැ මේකේ. මොකද අදටත් ඒ වහබි මූමන්ට් එක බොහොම ශක්තිමත් විදිහට මේක ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. ඒක තලා දාන්න වැඩපිළිවෙලක් නැතුව වාර්තා විශ්වකර නිර්දේශ ක්‍රියාත්මක කරන්න කිව්වා කියලා හරියන්නේ නැහැ. ජනාධිපතිතුමාට කළ හැකි දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා. මම හිතනවා කවුරු මොන විදිහට දැඟලුවත් ජනාධිපතිතුමා මේ වෙලාවේ කෙලින් ඉන්න ඕන. මොකද නොවිය යුතු දෙයක් වෙන්න පුළුවන් මේක ඇතුළේ. මේ සැලසුම් කියන්නේ අපි දන්නේ නැහැ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එක ගලින් කුරුළු දෙන්නයි වගේ සිංහල ජාතික බලමුළි මොනවා හරි මේ පරණල් වගේ හරි මේ කණාමැදිරියලි හරි කෙදිරි ගෑවා මේ ජාතිය වෙනුවෙන් පහුගිය කාලේ. කණාමැදිරියලි හරි කෙදිරි ගෑවා. මරාගෙන මැරෙන ඉගැන්වීම් ගැන පොත්වල ලියන්න පුළුවන්. මද්රසාවල ඒව උගන්වන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් වෙනවා කියලා අපිට කියන්න බෑ. මේක පුදුම ප්‍රශ්නයක්. ඒක නිසා දැන් මං හිතනවා গোল্ডන් ඔපචුනිටි එක. මේ පාස්කු කොමිසම් වර්තාවත් එක්ක එළියට ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේ ඉගැන්වීම් මොනවද? ඒව රටට ගැලපෙනවද නැද්ද? මොන මතවාදද ගැලපෙන්නේ? කොයි එකටද උඹලා ගොනු වෙන්නේ? ඒවා පිළිගන්න පුළුවන් අය එක පෙළකට වෙන්න, බැරි අය පැත්තකට වෙන්න. අන්තවාදී ඕනේ කියලා හිතනන්න නීතිය ක්‍රියාත්මක කරලා අදාළ වැඩ ටික කරන්න. ඒක ගලප ගන්න නැතුව නිකන් කඩිමුඩියේ කොරහෙත් අත දාගන්න බැරි ක්‍රමේ පන්නේ වැඩවලට ගිහිල්ලා තවත් මේ ප්‍රශ්නේ සංකීර්ණ නොකළ යුතුයි කියලා අපි සියලු පාර්ශවවලට ඉල්ලනවා. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා කරුණා කළා අපේ කොපිය අපිට ඉක්මනින්ම ලබා දෙන්න. එතකොට පුළුවන් අපේ ක්‍රියාමාර්ග මොනවද කියලා සාකච්ඡා කරන්න. ඇත්ත වශයෙන්ම අපි තාම මේ නිර්දේශය ඇස් දෙකෙන් දැක්කේ නැහැ. නමුත් දැකපු අය අපිට කතා කළා යම් යම් හි ඇති කරුණු ගැන දැනුම්වත් කළා. එතකොට ඒකෙදි බුදුබල සේනා සම්විධානයේ තහනම් කරන්න කියලා දිනනවා. එහෙම නිර්දේශයක් තියෙනවලු. ඒක මෝනින් පුවත්පතේ අපි දැක්කා. ඒ වගේම සිංහල රාවේ සුදත් හාමුදුරුවන්ගේ නම මේ ඩෑන් ප්‍රියසාත්ගේ අමිත් වීරසිංහගේ ආදී වශයෙන් මේ හැමෝම ගේ නම් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් එක කාරණාවක් පැහැදිලි. ඒ කියන්නේ අනාගත දේශපාලන බල උවමනාව සඳහා කාගේ හෝ අර සුදත් හාමුදුරුවෝ අර නිකන් ඉංගියකින් කියන කවුරු හරි තක්කඩි දේශපාලනඥයෙකුගේ හෝ දෙන්නෙක්ගේ මොනවා හරි ඉතින් මොකද මේ 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 රට අමුතු රටක්නේ. දැන් අර සමහර අපි දැක්කනේ දැන් විල්පත්තුව කපපුවාම ඒකට දීපු තීන්දුව කැලේ කපලා ආ හිටවන්න කියන වෙනහක. ඉතින් ඒ වගේ මහා පුදුම දේවල් සිද්ධ වෙන තැනක් නේ මේ. ඉතින් සල්ලි වලට අපි දන්නේ නැහැ සමහර වෙලාවට ඔය අනාගතයේ තව අවුරුදු 5කින් අගමැති වෙන්න හරි ජනාධිපති වෙන්න හරි බලාගෙන ඉන්න කවුරු හරි ඔය ඍජුව මේ ප්‍රහාරයට වග කිව යුතු පුජ්‍යලයෝ පුජ්‍යලයන් එක්කලා එකතු වෙලා මහා ධනස්කන්ධයකට මේක විකෘතියක් කළාද කියලා කවුද දන්නේ? අපි රයිට් මේගොල්ලෝ මේ ගිහිල්ලා මේ බුදු බලයේ තමයි අපිට ප්‍රශ්නේ මේ සියල රාවේ තමයි අපිට ප්‍රශ්නේ මේ සිංහල සම්විධාන කෑක් ගහනවා මෙහෙමයි මොකද ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල වැඩ අවුල් වෙනවා අපි මේ කරන හෙළදරව් කිරීම එක්ක එනිසා ඉතින් අපිව ගැට ගහලා දාපුවා වැඩ ඉවරයිනේ. දැන් මෙච්චර කල් උනේත් එහෙමනේ. මොකද අපි මේ රට පාලනය කරලා තියෙන්නේ පාලනය කරේ ඔය පක්ෂ විපක්ෂ දෙක මේ දෙපැත්තෙම ඉන්නයිනේ පාලනය කරුවේ. මද්රසා හැදුනත් ඒගොල්ලන්ගේ කාලේ, කාති උසාවියාවෙත් ඒගොල්ලන්ගේ කාලේ. ඒගොල්ලෝ කවුරු හෝ අඩු වැඩි වශයෙන් පාලනය කරන කාලෙනේ. හලාලාවෙත් ඒගොල්ලන්ගේ කාලේ. ඊට පස්සේ ළමා විවාහයන් කරගත්තෙත් ඒ කාලේ, හතර පහ දෙනා විවාහ කරගත්තෙත් ඒ කාලේ.
ඔය එකී මෙකී නොකී සන්නද්ධ මේ ක්‍රියාකාරකම් වලට අදාළ සීළු පසුවිම් සැකසුණු ඒගොල්ලන්ගේ කාලෙනේ. ඉතින් ඒවා හෙළිදරව් කිරීම වරදක් නම් අපි ඉති කියෝන ඕන එකට අපි ලෑස්ති ඕන දෙයකට ඕන විදියකින් මූණ දෙන්න. මෙහෙමනේ දැන් ජනාධිපතිවරයා ඉන්නවා. ආණ්ඩුවක් තියෙනවා. දැන් අපි දැක්කනේ දැන් තුනෙන් දෙක ගත්තා. තුනෙන් දෙක ගන්නකොටත් යම් යම් දේවල් වුණා කියලා යම් සාකච්ඡාවක් ඇති වුණානේ. ඉතින් මේක පැහැදිලි නෑ. ඉතින් මම මේ කියන්නේ ඔය දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි කියනෝනේ හත්තිලව්වේ. ඉතින් වටේ යන්නේ නැතුව දෙවියන්ගෙන් අහගන්න පුළුවන් කට්ටියට ඕන නම්. ඉතින් අපිට එහෙම කියන්න තේරෙන්නේ නෑ. දැන් කාදිනල් තුමාලා දෙවියෝ ගැන මාරු විශ්වාසයක්නේ තියෙන්නේ. ඉතින් දෙවියන්ට මේක දෙවියන්ට සියල්ල කළ හැකියනේ. ඉතින් ඒගොල්ලන්ට පොඩ්ඩක් එක බලන්න පුළුවන් නම් හොඳයි. අපිට අත්තර වශයෙන් එහෙම දිව මේ මොනවාද දිවස් නෑ. බුදුහාඳුර අපිට එහෙම දැන් උගන්වලත් නෑ. බුදුහාඳුර ඔක්කොම කරන්න පුළුවන් කියලා. ඒකින්ද මේ නොවිය යුතු දෙයක් නම් ඉතාල පැහැදිලි ලෙස මෙතන වෙලා තියෙනවා. මොකද අර මේක ඇතුලේ දැන් පහුගිය කාලේ මතයක් හදන්න උත්සාහ කළානේ මුස්ලිම් සමාජයේ. ඇත්ත වශයෙන්ම මුස්ලිම් සමාජයේ මතයක් හදන්න උත්සාහ කළානේ. බුදුබල සේනාව තහනම් කරන්න. මේ සංවිධාන තහනම් කරන්න. ඇයි තහනම් කරන්න කිව්වේ? අපි මොන වරදක් කළාටද? ගල් කැටයක් ගහලාද? නෑ. යම් යම් සිද්ධීන් කියනව සමාජය ඕන තරම් ඇති වෙනවා. ඒ හැම වෙලාවකම උත්සාහ කළේ න්‍යායාත්මක න්‍යායාත්මකව මේ කරුණු ඉදිරිපත් කරපු අපිව මැඩපවත්වන්න විශාල උනන්දුවක් දැරුවා ඔය පක්ෂ විපක්ෂ දෙගොල්ලෝ. ඇත්ත වශයෙන් එතකොට ඒක කරගන්න බැරි වුණා. මොකද අපේ මතය ඊට වඩා ප්‍රබලයි. මහා පොළවේ මේ 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 ප්‍රශ්න නිසා දුක් විඳින ජනතාව අපිත් එක්ක හිටියා. එතකොට කවුද දන්නේ අනාගත බල දේශපාලන ඌමනාව සඳහා මේ මේ වටික මේවගොල්ලොත් අපි සම්පූර්ණ ගෙඩිය පිටින්ම ඔයාලට සහයෝග දෙනවා කියලා මොකෙක් හරි ඉන්න පිස්සෙක්ට මේකේ කිව්වනම් එහෙම ඉන්නවනේ. ඉතින් ඒ වගේ මොනවා හරි විකෘතියක් වුණාද කියන්නේ අපි දන්නේ නැහැ. මොකද ඔතන ඉඳි පුතග්ජන මිනිස්සුනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඇත්ත වශයෙන් මේ කොමිසමේ සමාජිකයෝ මේකට කතා කරන්න ඕන. සභාපති කතා කරනවා, අනිත් සමාජිකයෝ කතා කරනවා. මොකද ඒගොල්ලන් ඒගොල්ලන්ගේ අම්මගේ අප්පගේ බූදලෙන් කරපු දෙයක් නෙවෙයි මේ රටේ මහජනතාවගේ බදු මුදල් ඒගොල්ලන්ට ගෙව්වි. ලයිට් බිල් ඊට පස්සේ බේසි අරව මේවා කන්න බොන්න ඔක්කොම ඒ යුතුයකමත් නේ. ඒගොල්ලෝ ඒගොල්ලන් ඒගොල්ලන් කරන්නේ පඩිර රස්සාව. දේශපාලක එකක් මේ අම්මගේ අප්පගේ බූදලෙන් කරන්නේ නැහැ නේ. හැබැයි අපි ඊට හාත්පසින් වෙනස්. අපි මේ නිවන් දකින්න ඇවිල්ලා නිවන පැත්තකට දාලා උපනුපන් මේ මහ පොළවේ එළිය නොදුටු ඊළඟ එළිය දකින්න පරම්පරාවර නිවන් දකින්න පුළුවන් පොළව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි මහන්සි වෙන්නේ. ඒක නිස්සරණ අධ්‍යයසින් කරන කැපකිරීමක්. ඒක අපේ ඉතිහාසයේ විසින් පවරපු එකක්. ඒක හින්දා ඇත්ත වශයෙන් අපට සැකයක් තියෙනවා. මේකේ මොකක් හෝ යමක් වෙලා තියෙනවා කියලා. එයා හබු දෙයට මේ මම ඒක හරි උත්තර දෙන්නද? අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිත්ත පුරවැසිලාදීන්ට මැතිවරණ ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවට එන්න බෑ කියන වගන්තිය ඇතුළත් කරෝතින් ඒ පුද්ගලයා දේශපාලනේ ඉන්නේ නැහැ. මොකද හේතුව ඔව් කිසිසේත්ම සූදානම් නැහැ ඔහුගේ දිත්ත පුරවැසි භාවය අවලංගු කරන්න. ඇමරිකාවේ කකුලකුයි ලංකාවේ කකුලකුයි තියන් ඉන්න පුද්ගලයා පිළිබඳව අපිට පොඩි සැකයක් තිබෙනවා. දවස් 3-4කින් නංගන් ඇතු ඔක්කොම කියන්න. ඒ වගේ මට පොඩි සැකයකුත් තියෙනවා. මොකද ඔය පාස්කු කොමිසමේදී මම සාක්ෂි දෙනකොට මගේ මතක විදිහට 4 වෙනි හෝ 3 වෙනි දවසේ යම් සිද්ධියක් ගැන මම සිද්ධියකුත් පුජ්‍යලේ අහුවෙනවා. අපිත් දැන් දේශපාලනය කරන්න ඉපැයි. එතකොට නඩුකාර මේ 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 සමාජික සභාවෙන් අහනවා ඔබ කවුරු ගැනද ඔය කියන්නේ? නම කියන්න පුළුවන්ද? මම කොහමද නම කියන්න පුළුවන්. හැබැයි ආය අල්ල හිරේ දායිත් දන්නේ නැහැ. එහෙනම් ලියලා දෙන්න කිව්වා. ලියලා දුන්නා. මට ඒක ගැන සැකයි. මොකද මේ පුජ්‍යලේ නම දුන්නා නම් දුන්නේ මං විතරයි. ඈ? විල්පත් වේ ප්‍රශ්නෙට. ඒ වගේම තව සැකයක් තියෙනවා. මම කෝ කියන්නේ බෑ. මම කෝ මේ අලි ශබ්රි මහත්තයාගේ ගුරුවරයා ඔස්තාද් මන්සූර්. හන්දේ ඔස්තාද් මන්සූර් ගැන ඉස්ලාමයේ අතහැර ගිය කොටසක් ඉන්නවා ලංකාවේ මුස්ලිම් ප්‍රජාව. ඒගොල්ලෝ මං හිතන්නේ පිටු ගරණාවකින් යුක්ත වார்த்தාවක් හදලා තියෙන ඔස්තාද් මන්සූර් ගැන. ඒතර ඔස්තාද් මන්සූර් ගේ නම දුන්නෙත් මම. අධිකරණ මැතිකෙන් පරිස්සම් වෙන්න වෙයි. මොකද ඔහුගේ ගුරුවරයා වහාබි දේශකයෙක් වෙච්ච ඔස්තාද් මන්සූර් කියලා. ඔස්තාද් මන්සූර්ගේ හොඳ කියලා තියෙනවා කොමිසමේ.
අපිට ආරංචි ඉතින් ඒකම කිව්වේ මේක නොවිය යුත්තක් වෙලා තියෙනවා මොකද්ද කියන්න දන්නේ නැහැ අපි නිර්දේශ අතර ආපුවම බලමු දැන් මත් පාර්ලිමේන්තුවට දෙන හින්දා මම හිතන්නේ අපිට කොපියක් ගන්න පුළුවන් වෙයි ඉක්මනින් නමුත් මේකේ ඇතුලේ දැන් මේ රටේ හැමදේම දේශපාලනේනේ දිගන සිද්ධියක් වුණා ඒ වෙලාවේ මට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්තයට ආව දෝෂාභියෝගයක් මතකනේ දෝෂාභියෝගේ කල් ගියා දින 3 4ක් දිගන ගැටුම දෝෂාභියෝගේ යට ගියා දිගන ගැටුම ගැන කතා කරමු ඒ වගේ මේක මහ අමුතු රටක්නේ සමහර සිද්ධීන් දේශපාලනය සඳහා පාවිච්චි කරනවා සමහර සිද්ධීන් දේශපාලනිකව වාසි ලබා ගැනීම සඳහා නිර්මාණය කරනවා අලුත්ගම සිද්ධිය වගේ එකක් ඒ වගේ සිද්ධි ගණනාවක් පහුගිය කාලේ සිද්ධ වුණා ඇති වෙන සංසිද්ධීන් දේශපාලන බලවුමනාවට පාවිච්චි කරනවා Tamanගේ පැවැත්මට එහෙම නැත්නම් දේශපාලන බලය ලබා ගැනීම සඳහා මොනෝහ කෝලාහලයක් නිර්මාණය කරනවා මේක මහා ත්‍රාඩ අපි හැමදාම කියන ත්‍රාඩ අවිනීත අශ්ලීල අශිෂ්ට අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමවේදයක් මේ 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 මේකෙන් අත මිදෙන තාක්කල් අපට ඔලුස්සන්න හම්බ වෙන්නේ නැහැ කවුද? ඔව්. මේ ජනතාවට වගේම සම්බන්ධ නෑ ඉතින් මං හිතන්නේ නෑ වැඩි කල් මේ මේ විදිහට මොකද එතුමාගේ දැන් එතුමා හොඳ වාක් කෞශල්‍යයක් තියෙන කෙනෙක් බව ඇත්ත. රාජපක්ෂ මහත්තයා නඩුත් කතා කරන්න ඇති. ඒක ප්‍රශ්නයක් නෑ අපට. හැබැයි එයා අධිකරණ අධිකම නම් සුදුසු නෑ ඒක කියන්න එපේ. ඊට වඩා සංයමයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඕන මොකද උසාවිය කතා කරනවා වගේ සමහර ප්‍රශ්න වලට උත්තර දීලා හරියන්නේ නැහැ උසාවිය නම් වාදි මොකද මේ නඩු කියන්නේ අවසානයේදී වචනනේ හයියෙන් අඩි හප්පල කතා කරන එක නඩුව දිනනවා ඕකනේ ඇත්ත අපිට දැන් උසාවි මෙච්චර කල් ගිහිල්ලා කියලා උසාවිවල මේ කෙප්ප කබර බොරු ඇත්ත කරන හැටි අපි බලන් හිටියානේ ඒකින්දා අධිකරණ ඇමතිතුමා රටේම අධිකරණ ඇමති නිසා එයා මුස්ලිම් අයගේ ඇමති නෙමෙයිනේ කාති උසාවිය හොසි කරපන් කිව්වහම එයා කතා කරනවා විහාර දේවල් ගම් පනත් අයින් කරන්න. ඒ නිසා එයා ඊට වඩා මං හිතන්නේ යම් කියවීමක්. එයා මං හිතන්නේ බුත් සරණ යමාවතුරයි විතරයි කියවල ඇත්තේ සද්දර්ම රත්නාවලිය නෑ ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා කියවන්න. ඒවත් කියවලම ටිකක් මං හිතන්නේ මේ ලොකු බර වැඩි එයාට මේ තනතුර ලැබු කබල් උඩ දම්මහම ඉතින් ඕකට තමයි කියන්නේ ඉල්ලම් කරනවා කියලා. සරලව කියන්නේ තියෙන එච්චරයි. මෙහෙමනේ දැන් අපි මේ රටේ ප්‍රශ්න ඇති කළා නම් මුස්ලිම් සමාජය සම්බන්ධයෙන් සහරාන්ල ගහන්න ඕන පන්සල් වලටනේ මේක ලෝකේ ජාත්‍යන්තර දේශපාලනේ තේරුම් ගන්න එපා කාදිනතුමා සහරාන් මොකද්ද කිව්වේ නිව්සීලන්ත නවසීලන්තයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් කළා ඒකට පරිගණීමක් හැරෙට මම මේක කරනවා කියලා කිව්වේ ඒතර එහෙම අත්දැකීමක් තියෙද්දී කාදිනතුමා බලන්න මේ මගේ ප්‍රජාව මේ කතෝලික ප්‍රජාව ගැන විතරක් නෙවෙයි සමස්ත මනුෂ්‍ය වර්ගයා ගැන කාදිනතුමාට ගෞරවයක් තියෙනවා අපේ පහුගිය යහපාලන ආණ්ඩු සමයේ තුමා ඇත්ත වශයෙන්ම බෞද්ධයන්ගේ හදවත්වලට කතා කළා සිංහලයන්ගේ හදවත්වලට හොඳින් කතා කළා යම්කිසි වාසියක් මේ ආණ්ඩුව බලයට ඒමට තුමාගේ ඒ ක්‍රියාකාරකම් ඉවහල් වුණා දැන් කොන්ද තියෙනවනම් ඔය කියන අයට මොකද්ද කරන්න ඕන සැබෑම සංහිඳියාව ගොඩ නැගීම සඳහා මේක ඩිවයිඩ් කරන්න නෙමෙයි මේක මගේ ප්‍රජාව අර ප්‍රජාව මං අහගෙන නැහැ කියනවා අර බලවේග ආරක්ෂා කරන්න කොමිස අර බලවේග කියන්නේ කාටද එයා මොන ලබ්බක් කළද මේක ඒක නිසා මේ කොඳු කාට කාටත් කොඳු තියෙනවා උන්නහැර කොන්දක් තියෙන්න ඕනේ එයාගේ ඉන්න සහචරයොත් අපේ බෞද්ධ ආගමික කණ්ඩායමුත් බිෂොප් පවුසර් ගෙනල්ලා මේ සාංගිකව කන්න දුන්නේ කියලා හරියන්නේ නැහැ. ඒ ඔක්කොම එක තැනකට ගෙනල්ලා මේක කතා කරන්න ඕන. තවත් මේක සමාජ බෙදුම්වාදයකට ගෙනියන්නේ නැතුව. ඒක කරනවා වෙනුවට
මිනිස්සු පාරට බස්සලා මේ උද්ඝෝෂණ කිරීම මේක හරියන්නේ නැහැ. මම වගකීමෙන් කියනවා ජනාධිපතිතුමායි කොන්ද බලා ගන්නක පොඩ්ඩක් අපි දැන් අපි බහිනවා වැඩේ ඉස්සරහට. අපි උන්න හැට තනි වෙන්න දෙන්නෙත් නැහැ. ඉස්ලාම් මන්තවාදී හිස ඔසවන්න දෙන්නෙත් නැහැ. තල දානවා මේකේ. පුළුවන් නම් හැපිලා බලමු ඕන කෙනෙක්. කවුරු කලබල වෙන්න ඕනේ නැහැ. He can do. ඔහුට මේක කරන්න පුළුවන්. දෙන්න පොඩි කාලයක්. අපි හැමදාම කියනවා වගේ මොකද මං හදපත් හද ගැඹුරෙන් දන්නවා ඔහු දේශපාලනඥයෙක් නෙමෙයි. අවුරුදු 70 ගණනක් දේශපාලනෙන් ජරා ජීර්ණ වෙච්ච මිනිස්සු අපි. පරණ කොත්තු කාලා ඒ රහම ඉල්ලන්නේ අලුත් අලුත් වෙනසකට යන්න ලෑස්ති නෑ අපි. ඒක වෙනස් කරන්න තනියෙන් මේ මිනිස්සයට බෑ අපිත් වෙනස් වෙන්න ඕන. මේ සිස්ටම් එකක් තියෙනවනේ මේ රටේ. දැන් අවසානයේදී උනේ මොකද්ද? සිස්ටම් එක චේන්ජ් කරන්න ආපු ජනාධිපතිවරට සිස්ටම් එකේ ඕන විදිහට චේන්ජ් වෙන්න වෙනවා. එතකොට මිනිස්සුන් දෙක දරා ගන්න බෑ. දැන් බලන්නකෝ සමහර ආයතනවල ගිහිල්ලා අපි සමහර දේවල් ඉතාම පෞද්ගලිකව දන්නවා. නියෝග දෙනවා. බලනකොට මේක කරන්න කියලා තමන්ගේ තනතුරට තමන්ගේ පුටුවට හානියක් කියලා දැනගත්තාම උන් එතන විරෝධතාවයක් පාලා අර අර අදාළ දේ පස්සර දාන. එවගේ තාඩ ක්‍රමයක් මේ. ඉතින් ඔහම කොන්ද තියනවද බලන්න කියලා සර් ෆේල්ද නැද්ද කියලා කිලා මේක කෙලින් කඩේ හිටගත් දවසර කට්ටියට අහමුළු මතක නැති වෙයි. ඒක නිසා මේ හීන් සීරුවේ මේක තව පොඩි කාලයක් තියෙනවනේ ඉස්සරහට අපි බලමු පොඩ්ඩක් ඉවසීමේ. මොකද්ද මේ එකපාරේ මේක එකපාර මේ සියල්ල කඩපිට හරවන්න බෑනේ. සමහර දේවල් වෙනස් වෙමින් තියෙනවා. යුද්ධ ගහනටත් කිව්වේ. යුද්ධ ගහනටත් කිව්වේ බෑ කියලාමනේ කිව්වේ. කවුරු හිතනවා අවුරුදු තුනම හරි ඉවර කරයි කියලා. සපොට්ටක් අපි යන්න දෙමු සර් ෆේල් කරන්නේ නැතුව අපි සර් ෆාස්ට් කරන්න ඕන 69 ලක්ෂයකගේ බලාපොරොත්තු වෙයික මම සාමාන්‍ය පක්ෂ දේශපාලනික වැඩ කරන කෙනෙක් නෙමෙයි නමුත් පහුගිය කාලේ පුරාම ලැබුව අත්දැකීම් සම්භාරයේ පදනම් කරගෙන මේ වගේ නායකයෙක් පුටුවට එන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් තිබුණා ඒ වෙනුවෙන් අපි වැඩ කළා හැමෝම දේශපාලන විදිකාවල කියලා කතා කළා මම ගෝඨාභය වාදීකුත් නෙමෙයි මම මහින්දවාදීකුත් නෙමෙයි කාගවත් වාදියෙක් නෙමෙයි හැබැයි යථාර්ථවාදී ප්‍රායෝගිකවාදී සත්‍ය පෙන්වා දෙමින් ඒ සත්‍ය මහ පොළොවේ පැල කරන උත්සාහ කරන භික්ෂුවක් කරන කාගවත් අතකොළුවක් නෙමෙයි හැබැයි අපි ඇත්ත ඇත්ත හැටියෙන් දකින්න පුළුවන් පෞරුෂයක් අපිට තියෙනවා ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා ඔව් එතන තමයි තියෙන ප්‍රශ්නේ මොකද මේක සම්ධානයක් නේ ඕකනේ කිව්වේ මේක ආණ්ඩියද්දරයක් ඇඳහැලිය වගේ නෝ අපිට සාමාන්‍ය කතාවලත් කියන්නේ අයියෝ බෑ කො මේ හතර පහ දෙනෙක් එක්කනම් මේ යමක් කරන්න මේ අහුල් වෙනවයි කියලා. ඉතින් මේකේ මේ හැමෝම දේශපාලනනේ කරන්නේ. හැමෝම දේශපාලන අමතක කරන්න එපා මේ කතාව. මාදිරි දිගේ වැඩි වුණත් අපේ අවබෝධය සා පොඩක් කතා කරමු. නිකන් හිතන්න අවුරුදු ගණනාවක් අවුරුදු පහෙන් පහට බලයට එනෝනේ මහත්වයෝ. දැන් සිරිසේන රනිල් ආණ්ඩුව ඒ මෙත්තුමල්ලගේ ආණ්ඩුව ෆේල් කියලානේ අලුත් එක්කෙනෙක් ගෙනාවේ. හැබැයි අපිට පේන අවුරුදු පහෙන් පහට අපි එක එකනා හයර් කරලා මේ ජනාධිපති පුටුවේ වාඩි කරනවා. අගමැති පුටුවේ වාඩි කරනවා. දැන් PB ජයසුන්දර තාම ඒකේ ලේකම්නේ යන්නේ. චන්ද්‍රිකායේ කාලෙත් PB. මහින්දගේ කාලෙත් PB. ගෝඨාභයේ කාලෙත් PB. එහෙනම් ජනාධිපති විතරද වෙනස් වෙන්න ඕනේ? මේ අනිත් අය වෙනස් වෙන්න ඕනේ නැද්ද? එතකොට අවුරුදු පහකට කෙනෙක් ජනාධිපති වෙනවා. අන්නර කලින් හිටපු ආපහු අර සංස්ථා සභාපතිවරු දෙපාර්තමේන්තු මෙන්න මුන්ටි කායි පුටුවල ටික වාඩි වෙනවා. ඒ ආණ්ඩුව පෙරලනවා පරණ ගෙදර ගිහලා හිටපු ටිකට මෙන්න ආපහු ට්‍රයි කෝට් මහගෙන එනවා හිනහවීගෙන. ඉතින් මේක නෙමෙයි ඉතින් මේක වෙනස් කරන්න ගියපහම ජනාධිපතිවරයා අමාරු වෙටෙනවා. මොකද අර දේශපාලන කඳවුරු වලින් මේ ගැට ගහගෙනනේ ඉන්නේ. අවුරුදු 40ක් දේශපාලනයේ ගිය ජනතා විමුක්ති පෙරමුණේ උදවිය නැද්ද ස්ථානගත වෙලා මේ දේහය ඇතුලේ? ඒගොල්ලෝ ඉතින් උඩහට ඒක එන්න දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඒක ඇතුලේ දේශපාලනය කරනවා. එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිපුරම කාලය කටපාලනය කරපු කට්ටිය. ඒගොල්ලන්ගේ කාලේ රස්සාවල් වලට දාපු අය අද සමහරව ලිපිකරු ගිහිපු එක්කෙනා අද සමහරව තීන්දුව ගන්න තැන ඉන්නේ. එයා මොන දේ කරන්න ගියා සමහරවට UMP කාර්යයක් විතර තමයි ආදේශපාලනය කරන්නේ. ඉතින් මේක අපි අත්විඳලා තියෙනවා යම් යම් වැඩවලට ගියාට පස්සේ. ඒක හින්දා ඇත්ත වශයෙන්ම සංගායනාවක් ඕන රටට. දැන් ඉතාල පැහැදිලිව මේ ජනාධිපතිවරයා අපට පැහැදිලිව කියලා තිබ්බා. හාමුදුරනේ මම මේකේ දේශපාලනයක් කරන්නේ නැහැ. මට ආයේ මේ චන්දිල්ලන් නූමනාවකුත් නැහැ. මට මේ රට හදලා ගියොත් ඇති.
ඉතින් අපි ඒකට පෙළ ගැහිලා යම් කිසි වැඩපිළිවෙලකට යා යුතුයිනේ. ඉතින් මං හිතනවා දැන් ඒකට ඉඩකඩ හැදෙයි කියලා. බලාරගලයක් තියෙනවා. පැහැදිලි. එමෙත් දැන් අර දෙවිමල් ඊරවංශ වගේ මහත්යෙකුට අර නිකන් කොහෙදෙන සාගරකාරිය සම කියන්නේ කවුදානි? කවුදි? මම නම් ජීවිතේ දැකලා නැහැ මේ ජාතික වැඩසටහන කරේ කොහේ හරි කොහේ හිටපු කබ්බෙද්ද කියලා. ඉතින් අර පොඩි කබ්බෙද්ද දාලා අර මිනිහට ගහනවා. මල්ල මොන වුණත් මේ රටේ දේශපාලන හැඩතලයක් තියෙන වෙන වෙනම 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 කියවීමක් නේ. ඉතින් එහෙම වෙනකොට අපිට පේනවා මේක ඇතුලේ තියෙනවා කියලා මේ එකක් මතක තියාගන්න ඕන. ඔය කවුරු කවුරුත් ගෙම්බෝ තිරෙන් පිටිපස්සේ මේ නූල් සූත්‍ර අදවන තොපි එන්නෙපා ඉස්සරහට ඡන්දි ඉල්ලන්න වරෙල්ලක බලන්න එදාට. මුන්ට මේ මුංගේ බලය හසුරුව ගන්න එක එකට කා කොටා ගන්න ලෝක ඉස්සරහ සරොන් උස්සගෙන මෙන්න සිංහල කැටි බලාපියෝ කියලා විරිත්තන්න මේ බලය දුන්නේ නැහැ මුන්ට. දුන්නේ වැටුණු රට කෙලින් කරන්න. ගියාණ්ඩු ඊට කලින් කරපු වැරදි කරපුවා නිවැරදි කරන්න. මුද මේක එකාගේ වහසි බස් මේ මේ තොරම්බල් කතා අහන්න නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕන ඔය නූල් සූත්‍ර අදිනෙමු. උන්ට තියෙන අවුරුදු පහකින් බලය ගැනීම කතා කරන්නේ මේ 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 තියෙන අවුරුදු මේ මේ තියෙන කාලය තුල වැඩ ටික කළ පෙන්නන්න.